අයිබන් ළමයි මේ සැරේ සයින්ස් ටොක්ස් එපිසෝඩ් එකට මම ඉන්වයිට් කරනවා ෆිෂරීස් ඇන් මරීන් සයින්සස් හදාරලා ඊට පස්සේ මාස්ටර්ස් එකට මරීන් එන්වයර්න්මන්ට් ඇන් රිසෝර්සස් හදාරපු විද්‍යාඥෙක්ව. ඉතින් මුදිත් වීරවදන අයිබෝන් කියලා පිළිගන්නවා ෂෝ එකට. අයිබෝන් මුදිත් අපි ඉස්සෙල්ලාම ඔගේ චයිල්ඩ්හුඩ් එකෙන් වගේ පටන් ගමු. මොකද මේ කෝස් මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තට ගොඩක් දෙනෙක් දන්නෙත් නැහැ. ඉතින් අපි ඇත්තට දැනගන්න කැමති ඇයි මේ වගේ තැනකට එන්න හිතුනේ, ඒත් එක්ක මොකද්ද මේකේ දකින්න ෆියුචර් එක, නැත්නම් ඉස්සරහට එන්න තියෙන පොටෙන්ෂල්ස් ටික. ඉතින් අපි පොඩ්ඩක් රිවර්ස් කරලා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පටන් ගමු මුදිත්. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ කියලා. ඔව්, ඉස්කෝලේ කාලේ ගැන කතා කරොත් මම එක වසරේ ඉඳන් ඒ ලෙවල් වෙන සම්මගිය කොරණෑකල මලියදේව විද්‍යාලයට. ඉතින් අවුරුදු 13 එක මේ ඉස්කෝලේ. ඉතින් මේ ෆීල්ඩ් එක පැත්තට එන්න ප්‍රධාන වශයෙන්ම අපිට ඕනම කෙනෙකුට අපි ඒ ලෙවල්ස් වලින් දැන් යුනිවර්සිටි එකට එන්නේ. ඉතින් මාත් කරේ බයෝ සයන්ස් ස්ට්‍රීම් එකෙන් ඒ ලෙවල්ස් කරේ. ෆ්‍රෙෂ්යි මෙඩිසින් යන්න බැරිම දැන් මමත් කරේ මෙඩිසින් යන්න හිතාගෙන. මොකද අපේ ගෙදරිනුත් ලොකු පුෂ් එකක් තිබ්බා ඒකට. ඔබ්වියස්ලි ගොඩක් ලංකාවේම තමයි සිස්ටම් එක යන්නේ. ඉතින් ඔව්, ඉතින් මෙඩිසින් යන්න තමයි ඉතින් ගොඩක් ළමයි ට්‍රයි කරන්නේ. බැයි ඒ වෙනකොටත් මම දැනගෙන හිටියේ නැහැ මෙඩිසින් වලට එහා දේවල් තවත් තියෙනවා කියන එක. කවුරුත් කරන කියලා තිබ්බෙත් නැහැ. එහෙම දෙයක් මට එහෙම ටාගට්ස් දීලා තිබ්බෙත් නැහැ කවුරුත්. ඉතින් අපිත් අර කන්වෙන්ෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට හැමෝම යන විදියට තමයි ගියේ. ඉතින් කොහොම හරි මට යුනිවර්සිටි ඔෆ් රොහුණ ෆිෂරීස් ඇන් මරීන් සයන්ස් ඇන් ටෙක්නොලොජි ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක හදාරන්න ඇඩ්මිෂන් හම්බුණා 2012. නමුත් ඒ අවුරුද්ද තමයි ඔය ඉසෙඩ් ස්කෝ ප්‍රශ්නයක් වුණේ, ඕල් සිලබස්, නිව් සිලබස්. ඉතින් ඒකෙන් අවුරුද්දක් විතර අපිට ගෙදර ඉන්න වුණා මේ යුනිවර්සිටි එකට යන්න කලින්. ඉතින් කොහොම හරි 2013 තමයි යුනිවර්සිටි එකට ඉස්සලම යන්නේ මම. යුනිවර්සිටි එක කියන්නේ ගොඩක් ලස්සන යුනිවර්සිටි එකක්. මුහුදයිනේ තියෙන්නේ. ඉතින් කන්දක් වගේ උඩට තියෙන්නේ. උඩට ගියාම ඉතින් මුළු වටේම මුහුද පේනවා. ගියාම හරි ආසයි තේනවා. ඉතින් මගේ ෆැකල්ටි ගැන කතා කරොත් දීවරසා සාගර විද්‍යා තාක්ෂණ පීඨය ෆැකල්ටි ඔෆ් ෆිෂරීස් ඇන් මරීන් සයන්සස් ඇන් ටෙක්නොලොජි කියන්නේ ලංකාවේ සාගර විද්‍යාව, ජල ජීව විද්‍යාව සහ ආරස විද්‍යාව කියන ඔය කියන ෆීල්ඩ්ස් තුනට ස්පෙෂලයිස් වෙච්ච ලංකාවේ තියෙන එකම ෆැකල්ටි එක තමයි ඕක. يعني ලංකාවේ අනිත් යුනිවර්සිටිස් වල සබ්ජෙක්ට්ස් විදියට ඔය කියන ෆීල්ඩ්ස් වල පොඩි පොඩි කොටස් ඉගෙනනකොට, නමුත් ෆැකල්ටි එකක් විදියට ඒ ෆීල්ඩ් එකටම ඔරියන්ට් වෙච්ච ලංකාවට තියෙන එකම ෆැකල්ටි එක. ඒ වගේම දකුණු ආසියාවට. වහා. සවුත් ඇසියා වල තියෙන එකම ලිම්නොලොජි ඩිපාර්ට්මන්ට් එක තියෙන අපේ ෆැකල්ටි එකේ. يعني SARS විද්‍යාව ගැන, ෆ්‍රෙෂ් වෝටර් සිස්ටම්ස් ගැන හදාරන ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඒ වගේ ලොකු වැදගත්කමක් තියෙන ෆැකල්ටි එකේ. ඉතින් මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 4යි, 4-year special degree එකක්. අපේ නැහැ අර general 3-year degree ඊට පස්සේ 4-year කැමති නම් කරා, ඒ කියන්නේ select කළා 4-year special කරන්න එහෙම එකක් නැහැ. Originally එන්න හැම student හැමෝටම මේ special degree එක හම්බ වෙනවා නේ. හරි. 4-year special එක. Okay, okay. ඉතින් first 2 years අපිට general course codes යනවා. ඒ කියන්නේ අපි overall හැම දෙයක්ම ඉගෙන ගන්නවා. Second year එකෙන් පස්සේ අපි specialize වෙන්න ඕනේ මොකක්ද කියන field එක අපි select කරගන්න ඕනේ. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ GPA එක මත. ටිකක් කම්පිටිටිව් සමහරලාට සමහර ඩිපාර්ට්මන්ට්ස් වලට යන, මොකද ගොඩක් ස්ටුඩන්ට්ස් ලයික ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරොත් එහෙම GPA එක බලනවා මේ highest course තියෙන ස්ටුඩන්ට්ස් ලා විතරක් ගන්න. ඉතින් කොහමරි මම Department of Oceanography and Marine Geology ඒ ඩිපාර්ට්මන්ට් එකට තමයි ජොයින් වුනේ. මොකද ආසාව තිබ්බේ මුහුද ගැන ඉගෙන ගන්න සහ සාගර විද්‍යාවේ ඒ පිළිබඳ. යුනිවර්සිටි එකට එනකොට මට අයිඩියා එකක් තිබ්බා මම මේක කරනවා කියන ආසාවක් තිබ්බා. නමුත් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙනකම් මම ජීවිතේටත් හිතුවේ නෑ මම මුහුද සම්බන්ධයෙන් දෙයක් කවදාද ජීවිතේ ඉස්සරහට ගෙනියන්න කියලා ගන්නේ කියලා. ගෙදරමුත් ගොඩාක් අකමැති වුණා ඒකට. මොකද මේ ළමයා දැන් ගිහිල්ලා නැවකටයිද කියලා දැන් එහෙම අයිඩියා එකක් නෑ. එහෙම අයිඩියාක් නේ තියෙන්නේ. අර මේ මුහුද කිව්වොත් නම් යකෙක් වගේ තමයි දකින්නේ. ළමෙක්ව මුහුදකට දාන්න බස්සන්නේ, ඇල්ලලා පා ගන්න ගියොත් එහෙම එකත් අතින් අල්ලගෙන එක්කන් යන්නේ. ඉතින් ඒ වගේ මානසිකත්වයක් අපේ රටේ තියෙන ඇත්තටම ඒක බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම මේ මට මේ අර ආෂ ડોක්ටර් ආෂා ඩිවෝස් අහලා තිනේ, ඒ කියන්නේ
ඇතිෙන ෆේමස් මෙරින් සයින්ටිස් කෙනෙක් එයාර මේ ජෝක එක දැම්ම දැන් අපි ඉන්නේ මේ දූපතක වටේම තියෙන මුහුද හැබැයි අපේ මිනිස්සු ඇත්තට පීනන්න මේ එච්චර උනන්දුවක් නැහැ. ඒක ඇත්තට මටත් කිව්වම තමයි කලික්කුනේ මොකද මේ ස්විමින් කියන නිකන් යුරෝපියන් කන්ට්‍රිස්වල නිකන් හරිම ස්ටෑන්ඩඩ් දෙයක් මේ හැම ළමෙක්ටම නිකන් කියලා දෙනවා නේද අපේ ළමයි ඇත්තට මේ වතුරට බයයි මුදිත. එතකොට දැන් මේකේ දැන් ඩේටා කලෙක් කරන්න යද්දි එහෙම ඔට මේ ස්කූබ ඩයිවිං වගේ කරන්න සිද්ධ වුණාද? ඔව් එකනේ රිසර්ච් එක කරද්දි මම ස්කූබ ඩයිවිං කරලා තමයි මගේ සැම්ප්ලින් කලෙක් කරේ. ඉස්සලම් කියනවා හැබැයි මම සෙකන්ඩ් ඉයර් වෙනකම්ම හිතාගෙන හිටියේ මරීන් බයොලොජි ස්පෙෂල් පැත්තෙන් යනවා කියන්නේ මරීන් බයොලොජි ස්පෙෂලායිස් කරනවා කියලා. මොකද මම ආසාව තිබ්බා මොහොතේ සත්තු කරලා මොකක් හරි එහෙම රිසර්ච් කරන්න ඉස්සරහට. නමුත් තර්ඩ් ඉයර් ෆස්ට් සෙමස්ටර් එකේදී තමයි මට පේලිය ඔෂනෝග්‍රෆි ඇන් පේලිය ක්ලයිමටොලොජි කියන කෝස් කෝඩ් එක මම කරේ. ඒ ලෙක්චර් සීරීස් එකට ගියාට පස්සේ තනිකරම මගේ ආසාව අප්සයිඩ් ඩවුන් චේන්ජ් වුණා මරීන් බයොලොජි නම් මරීන් ජියොලොජි සයිඩ් එකට. මොකද ඒ මම ඒ ගැන පස්සේ කතා කරන්නම් මොකද මේ මම මේ කියන විෂය පිළිබඳ. ඉතින් ඒ වෙනස් වුණු වෙනස් ඉල්ල තමයි අදටත් මම මේ කරගෙන යන්නේ. يعني මම ඒ සිලෙක්ට් කරගත්ත ටොපික් එක අදටත් මම චේන්ජ් කරලා නැහැ. ඒ ෆීල්ඩ් එකම හරිම ආසයි. ඒ ඉස්සරහට කරත් මම හිතන් ඉන්නේ ෆීල්ඩ් එකෙම ඉස්සරහට යන්න. ඉතින් ඔය කියනකොට අපේ ස්ටුඩන්ට්ස්ලා සාමාන්‍යයෙන් ෆස්ට් ඉඳන්ම මුහුදට යනවා ෆීල්ඩ් රිසර්ච් වලට. ඉතින් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් එකේ ඉඳන් වගේම පුරුදු කරනවා ස්නෝකලින් ඇන්ඩ් ලයිෆ් සේවිං කියලා ෆස්ට් ඉයර් එකේම අපි වෙනම කෝස් මොඩියුල් එකක් තියෙනවා. ඒකෙදී ළමයි ප්‍රමුදට දාලා ඒ මොහොතත් එක්ක තියෙන ඉන්ටරැක්ෂන් එක අපි ඇති කරනවා. මොකද එහෙම නැතුව රිසර්ච් එකනේ කරන්න බෑ. මොකද ගොඩ ඉඳන් රිසර්ච් කරන්න බෑනේ. මොහොතක් වැඩ කරනවා නම් එතෙන්ට යන්න ඕනේ. ඉතින් ස්නෝක්ලින්, ස්විමින්, ඩයිවින් කියන එක අපේ ෆැකල්ටි එකේ ස්ටුඩන්ට්ස්ලාට සාමාන්‍ය දෙයක් ඇත්තටම සෙකන්ඩ් ඉයර් ඉතරයක්දී ඒගොල්ලෝ මොහොතත් එක්ක ගනුදෙනු කරන හැටි ගොඩක් අය ඉතින් පුරුදු වෙනවා. අර ගෙවල් වලින් තියෙන බය පවා ඉතින් නැති වෙනවා. මමත් සෙකන්ඩ් ඉයර් තරණකම් මොහොතකට එහෙම බහලා තිබ්බේ නැහැ කියන්නේ. අපි යනවා නානවා රැල්ල පාගලා තියෙනවා ඉස්කෝලන කාලෙත් ඒ වුණාට එහෙම මොහොතට අර බයක් තියෙනවා බහලා හැම එහෙම කරන්න බයක් තිබ්බ ඇත්තටම. දැන් බය මටත් ඒක තියෙනවා. අදටත් ඒ කියන්නේ අදට මොහොතේ ඕන තැනක ගිහිල්ලා බහින්ද තරම් කන්ෆිඩන්ස් එකක් තියෙනවා. ඉතින් මොන ගැඹුරක වුණත් ඒක මට ප්‍රශ්නයක් නෑ. නියමයි මචං ඒක. මං සෑහෙන විදිහට ඒක අගේනවා. මුදිට මේ වගේම ඩිග්‍රීස් ඔෆර් කරන තවත් යුනිවර්සිටිස් ලංකාවේ තියෙනවද? මොකද මේ තංගල්ල එකක් තියෙනව නේද? සාගර විශ්වවිද්‍යාලය කියලා එකක්. සාගර විශ්වවිද්‍යාලය. ඔව්. ඕෂන් යුනිවර්සිටි එක. ඕෂන් යුනිවර්සිටි එක. ඔව්. ඒකත් මතකදී පටන් ගත්ත යුනිවර්සිටි එකක්. ඒක මුලින් මං හිතන්නේ සෙමි ගවර්න්මන්ටල් හැටියට පටන් ගත්තේ. නමුත් දැන් ඒක ෆුලි ගවර්න්මන්ට් යනවා මම දන්න තරමින්. නමුත් يعني ස්ටේට් යුනිවර්සිටි එකක් විදිහටම ගැසට් කරලා තියෙනවා කියන්නේ මම හරියටම දන්නේ නැහැ. නමුත් ගොඩක් මරීන් සයන්ස් ඇන් ෆිෂරීස් සයිඩ් එකට රිලේටඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් එකේ තියෙනවා. ගොඩක් රිසර්ච් කරනවා අපි වගේම තමයි. ඉතින් සමහර ගොඩක් ස්ටුඩන්ට්ස් ලයිකටත් යනවා මම දන්න කට්ටියම ඉන්නවා. දැන් ගිය පාර වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් ඒ යුනිවර්සිටි එකේ ළමයි මාව කන්ටැක්ට් කරලා තිබ්බ කොහොමද හයර් ස්ටඩීස් කරන්න යන්නේ එහෙම අහලා. නියමයි. හැබැයි ඊට අමතරව මම කිව්වත් වගේ ඔය කියන ෆීල්ඩ් එකටම ස්පෙෂලායිස් වෙච්ච ෆැකල්ටි එකක් හෝ යුනිවර්සිටි එකක් යුනිවර්සිටි එක ආග්‍රේෂයද නමුත් ෆැකල්ටි එකක් විදිහට ස්පෙෂලායිස් වෙච්ච තැනක් වෙන අපේ ස්ටේට් යුනිවර්සිටි සිස්ටම් එක ඇතුළේ නම් නැහැ. සාමාන්‍ය මේකෙන් එන ග්‍රැජුවේට්ස්ලා එකලන්ට තියෙන ජොබ් ඔපර්චුනිටිස් මොන වගේද? ඒ කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් එකේ ග්‍රැජුවේට්ස් අර දැන් මං හිතන්නේ එන ලොකු ඇලම්නයි සෙට් එකක් ඇතිනේ ඒගොල්ලන් මොන වගේ තැන්වලද වැඩ කරන්නේ? ඔව් අපේ ෆැකල්ටි එක ඇත්තටම පටන් ගත්තේ 2006. ඇත්තට ලොකු ඉතිහාසයක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 14යි 15 වෙනි අවුරුද්ද විතර යන්නේ. ඉතින් ඒ වුණාට ඔය අවුරුදු 15 ඇතුළත outreach ස්ටුඩන්ට්ස්ලා ලංකාවේ වගේම ලෝකෙත් හැමතැනම දැන් ඉසිරිලා පැතිරිලා ඉන්නවා. ඉතින් අපේ ෆැකල්ටි එක හැබැයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලාගේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ගොඩක් අය higher studies වලට යනවා. මම දන්නේ 50%කට ආසන්න ප්‍රමාණයක් ගොඩක් අය post graduate වලට ගිහිල්ලා ඉන්නවා. අනිත් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් අය graduate වුණාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ jobs හොයාගෙනම යන කට්ටිය ඉන්නවා. කියන්නේ ඉන්නේ ඉතින්ලා අපි higher studies කරන්න අදහසක් නැතුව job එකක් බලාගෙන ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කලවට ලංකාවේ government bodies ඇතුළට join වෙලා තියෙනවා. එකක් තමයි නාරායක සාමාන්‍යයෙන් ලංකාවේ leading research institute එකක් marine science ගත්තාම
ගොඩක් රිසර්ච් ඔරියන්ටඩ් ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් රිසර්චර්ස් ලා තමයි එතනනොත් බිහි වෙන්නේ. ඉතින් රිසර්ච් කරන්න කැමති ස්ටුඩන්ට් කෙනෙකුට ග්‍රැජුවේට් වෙලා එතනට යන්න පුළුවන්. ඊට අමතරව මරින් එන්වයරන්මන්ට් ඇන්ඩ් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි නීපා කියලා කියන්නේ, ඔය ලංකාවේ මේ ළඟදී අර තෙල් නැවක් ඇවිල්ලා ඒ ඒ මුළු සිනාරිය එකම හැන්ඩල් කරේ නීපා එකෙන්. ඉතින් Okay. ඒ වගේ ඒ ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඉතින් ඒවට අයිඩියල් ස්ටුඩන්ට්ස්ලා අපේ ෆැකල්ටි එකෙන් එළියට එන්නේ. ඉතින් ඒ ෆීල්ඩ් එක ගැන හරියටම දන්න ඒ ගැන දැනුමක් තියෙන ස්ටුඩන්ට්ස්ලා ඉන්න. ඉතින් ඒ වගේ තැන්වලට ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව CCD එක තියෙනවා, කෝස් කන්සර්වේෂන් ඩිපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් සෙන්ට්‍රල් එන්වයරන්මන්ටල් ඔතොරිටි එක. මම ඒක තමයි හිතුවේ. එහෙම මොකද ඉන්නවා. මේ බැක්ග්‍රවුන්ඩ් එක ඇත්තට මේ එන්වයරන්මන්ටල් සයිඩ් එකටද නැත්නම් වයිල්ඩ්ලයිෆ් කන්සර්වේෂන් සයිඩ් එකටද ඒ ඒරියාස් වලට වුණත් මේ ළමයිට මෙහෙ යන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම ඒ කියන හැම ඒරියාකටම ක්වොලිෆයි වෙච්ච ස්ටුඩන්ට්ස් අපේ එකෙන් එනවා. මොකද වයිල්ඩ් ලයිෆ් ගත්තත් දෙත් ඉන්නේ වයිල්ඩ් ලයිෆ්. එතකොට ඒක අපි තමයි. කොරල් රීෆ් එකක් ගත්තොත් ඒක මරීන් ප්‍රොටෙක්ටඩ් ඒරියාස් කියලා අපි වෙන් කරපු කොරල් රීෆ් සිස්ටම්ස් තියෙනවා ලංකාවේ. ඉතින් ඒවා හැන්ඩල් කරන්නේ වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකේ. කියමු බලන්න දැන් ඒ ලෙවල් ඉවර වෙච්ච ළමෙක් මේ වගේ දෙයකට යන්න කැමතිලා ඉන්නවා. හැබැයි ඔයාලට මොකද්ද හිතෙන්නේ මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ නැත්නම් මේ ෆීල්ඩ් එකේ හොඳට නිකන් හොඳට සක්සස්ෆුල් වෙන්න මොන වගේ ස්කිල්ස් තියෙන්න ඕනේ? ඒ කියන්නේ soft skills වෙන්න පුළුවන්, statistics, programming, මොන වගේ දේවල්ද මාහිතෙන් තියෙන්න ඕනේ කියලා. මම හිතන්නේ يعني ඒ ලෙවල් කරපු ගමන් ස්ටුඩන්ට් කෙනෙකුට කිසිම අයිඩියා එකක් නැහැ අත්තටම ඔය යුනිවර්සිටි සිස්ටම් එක ඇතුළට ආපහු මොකක්ද වෙන්නේ කියන එක ගැන. එහෙම අයිඩියා එකක් දෙන්න පුළුවන් නම් හොඳයි. අපේ කෝස් එක ෆලෝ කරන ස්ටුඩන්ට් කෙනෙකුට එහෙම ස්පෙෂල් මෙන්න මේකයි කරන්න ඕනේ, ඉන්න කලින් මේ දේ දැනගෙන ඉන්න ඕනේ කියලා කියන්න නම් මම හිතන්නේ ඒක ඒක අවශ්‍ය වෙයි කියලා. අපි ෆස්ට් 2 ඉයර්ස් වලදී බේසික් කෝසස් තුලින් කරන්නේ ඒක තමයි. නමුත් කියනා වගේ soft skills කියන දේවල් නම් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ඒක ඕනම යුනිවර්සිටි සිස්ටම් එකක ඇතුළට ගියාම ඒ soft skills තමයි අපිට උමනා වෙන්නේ. يعني තව කෙනෙක්ගෙන් ඔය outstanding කියලා පෙන්නන්නේ. සහ lecture එක කරනවා ඒ කියන දේවල් හරියට grab කරගන්න කියන එක listening කියන එක soft skill එකක්. ඉතින් ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඊට අමතරව මම හිතන්නේ diving license අරගෙන snorkeling පුරුදු වෙලා කලින් ඉන්න ඕනේ කියලා එහෙම නීතියක් නම් කොහෙවත් නැහැ. මොකද අපිත් එහෙම ගියේ නෑ. ඒක ඇතුළට ගියාට පස්සේ ඒක තමන්ට කැමති යන්න ඕනේ, මොන ෆීල්ඩ් එකක ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆීල්ඩ් එකට අදාළ දේවල් ඔයාලට පුළුවන් පස්සේ ටික ටික එකතු කරගන්න. මොකක් හරි ඩේටාබේස් රිසර්ච් එකක් කරනවා නම් කම්පියුටර් ස්කිල්ස් වැඩි කරගන්න පුළුවන් ඔයාලට. එහෙම මොන හරි එක. ඒක තමන් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මම හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට. මට මේක අහන්න බැරි වුණා, මේ බයොලොජි ස්ට්‍රීම් ළමයිට විතරද මේකට එන්න පුළුවන්, නැත්නම් මේ ෆිසිකල් සයන්සස් කරපු අයටත් මේකට එන්න පුළුවන්ද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. මට කියන්න අමතකුණ මුලින්ම. දැන් අපි යන කාලේ නම් අපේ යුනිවර්සිටි ෆැකල්ටි එකෙන් ඔෆර් කර එක ඩිග්‍රී එකයි, BSc in Fisheries and Marine Science. හැබැයි දැන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකක් යනවා. නයිස්. එකක් Fisheries and Aquaculture, අනිත් එක Fresh Water and Marine Science කියලා. දැන් අර මුළු ප්‍රෝග්‍රෑම් එකම දෙකට කඩලා තියෙන්නේ. සහ ඒක දැන් ගොඩක් බ්‍රෝඩ් විදියට ස්පෙෂලායිස් කරලා යනවා දෙපැත්තට. එතකොට ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ව ෆස්ට් ඉයර් ඉඳන්ම දැන් ඒ අදාළ ෆීල්ඩ් එකට ස්පෙෂලායිස් කරනවා. ඒක ගොඩක් හොඳයි. ඒක පාරම වැදගත් දෙයක්. අපි ඒ කාලේ ඉඳන් ෆැකල්ටි නොත් ඉල්ලපු දෙයක් ඒක. අපේ කෝස් කෝඩ්ස් මේවා ටිකක් වැඩිපුර කරන්න මේවා වැදගත් කියන දේ. ඉතින් ඒක දිහා වෙලා තියෙනවා ගොඩක්. එහෙම මේ එහෙම ඔයගොල්ලෝ ෆීඩ්බැක් අරගෙන මේ ඇඩැප්ට් වෙච්ච එක සෑහෙන හොඳ දෙයක් ඉතින්. ඔව්. අපි 3rd year විතර ඉද්දී අපෙන් lectures ලා يعني ඔය يعني අපි මේ degree programs දෙකක් කඩන එක අපි කියපු දෙයක් නේ. මේක මේ faculty system එක ඇතුළෙන්ම ආපු යෝජනාවක්. ඉතින් නමුත් ඒ දේ කරද්දී හිටපු students ලගේ ඇත්තටම feedbacks ගත්තා. ඔය මල් කියපු මේ සමහර course codes තිබ්බා 4th year කරන ඒවා. නමුත් ඒවා 4th year ඇත්තටම කරන්න ඕනේ ඒවා තියෙන්නේ 1st year. ඉතින් ඒ වගේ අපි එහෙම කිව්වා. ඉතින් මේ දේ මෙතෙන්ට දැම්ම නම් හොඳයි. මොකද ළමයින්ට මුලදීම ආසාවක් ඇති වෙනවා ඒ දේ. Life saving and the snorkeling and life saving කියන කතරදී 4th year. ඒ වෙනකොට ඉතින් ඕනම ළමෙක් snorkeling කරන්න පුරුදු වෙලා. ඉතින් ඒක තියෙන්නේ නැත්තර 1st year. ඒ වගේ course codes වෙනස් කරපු අපේ අදහස් ගත්තා. ඉතින් ඒක faculty එකක් විදිහට ඇත්තරම අපේ faculty කියන්නේ students ලයි lectures ඇතර ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන family එකක් වගේ. මොකද ඉස්සර degree program එකට ආපු ළමයි ප්‍රමාණය හරි අඩුයි. ළමයි 30ක් 25ක් එහෙම හිටියේ. නමුත් දැන් එක අර මං කියපු එක degree එකකට තරක් 110 students ගන්නවා එක year එකේදී. Wow. මැත්ස් කරපයට පුළුවන් දැන් ජොයින් වෙන්න. ඒගොල්ලන්ට පුළුවන් ෆ්‍රෙෂ් වෝටර් ඇන්ඩ් මරීන් සයන්ස් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න.
බයෝ කරපුයට පුළුවන් ෆිෂරිස් ඇන්ඩ් ඇකුවාකල්චර් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් වෝටර් ඇන්ඩ් මරීන් සයන්ස් ඔය කියන දෙකටම ෆලෝ කරන්න ඒ දෙකම කරන්න. එතකොට මුදිත අපි දැන් පොඩක් මුදිත්ගේ අන්ඩර්ග්‍රැජුවට් රිසර්ච් එක ගැන කතා කරමු. මොකද්ද ටොපික් එක මොකක් ගැනද ස්ටඩි කරේ? හරි අර මං කිව්වත් වගේ තර්ඩ් ඩේ එකදී තමයි මම තනිකරම මගේ ෆීල්ඩ් එක චේන්ජ් කරන්න මයින්ඩ් සෙට් එක මොකද ඇත්තටම අපි කරන්න ඕනේ හැමදාම අපි ආස දේවල් අපි ආස දෙයක් කරන්න නැතුව ඉස්සරහට කරගෙන යන්න ගියොත් ඔකේ පා වෙලා මැදදී නවතිනවා ඉතින් ඒක හරියන්නේ නැහැ ඉතින් මම සිලෙක්ට් කරගත්ත මම ආස දේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා පේලිය ඔෂනෝග්‍රැෆි ඇන් පේලිය ක්ලයිමටොලොජි කියන රිසර්ච් ෆීල්ඩ් එක තමයි ඒ ෆීල්ඩ් එක තමයි මම මගේ අන්ඩර්ග්‍රැඩ් රිසර්ච් එක කරේ පේලිය ඔෂනෝග්‍රැෆි කියන්නේ මොකක්ද කියලා අහුවොත් මට සිම්ප්ලි කියන්න පුළුවන් අපි කරන්නේ past environmental and past oceanic reconstructions හිතන්න දැන් අවුරුදු 5000කට කලින් ලංකාවේ මුහුදේ sea surface temperature එක nutrient conditions currents කොහොමද තිබ්බේ ලංකාවේ rainfall pattern එක මොකක්ද අන්න ඒ වගේ දේවල් තමයි අපි බලන්නේ ඒ කියන්නේ අපි නොදකපු අතීතයක් අපි recreate කරලා බලනවා කොහොමද අතීතයේ මේ දේවල් උනේ කියන එක ඒක තමයි paleo oceanography එහෙම නැත්නම් paleo climatology කියන research areas දෙකෙන් කරන්නේ ඔය දෙක hand in hand යන research areas දෙකක් නම් දෙකකින් සඳහන් කරාට මම paleo climatology link කරන්නේ climate reconstructions ඉතින් මුහුද තමයි ලෝකේ main climate controller අපි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ළමයි ඒක දන්නෙත් නැහැ මුහුදේ වැදගත්කම මොකක්ද කියලා හෙවොත් ගොඩක් අය කියන මාළු අල්ලගෙන කනවා තමයි කියන්නේ ඉතින් නමුත් අපේ පෘථිවියේ පැවැත්මට ප්‍රධානම දේ වෙලා තියෙන්නේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ සාගරය අපි ඉස්සරහට කතා කරමු ඒක ගැන මම රිසර්ච් කාඩ් ගැන කතා කරද්දී කතා කරන්න ඉතින් මගේ රිසර්ච් එක උනේ mid holocene paleo oceanographic reconstruction එකක් ඒ කියන්නේ mid holocene කියන්නේ සාමාන්‍ය අවුරුදු 5000 6000 වගේ කාලේ අද ඉඳන් අවුරුදු 5000 6000 පස්සට ගියාම ලංකාවේ තිබ්බ oceanographic condition එක මොන වගේද කියලා තමයි බලන්න මම try කරේ. ඉතින් ඒකට මම use කරා corals, fossil corals. එතකොට දැන් අපි වගේ reconstructions කරද්දී එක එක proxies අපිට use කරන්න පුළුවන්. මම use කරේ corals. ඒ කියන්නේ ඒක මට tool එකක් විතරයි අතීතයට යන්න. ඒ වගේ tools ගොඩක් තියෙනවා. එකක් තව දෙයක් තමයි tree rings කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්ද අශතිය? නෑ මුදිත ඒ කියන්නේ මේ ලංකාවේ අවුරුදු 5000කටත් වඩා පරණ කොරල්ස් තියනවාද? අනිවාර්යෙන්. ඕ මම මේක දැනන් හිටියේ නෑ මුදිත ඒකයි. ආ 5000 ඊටත් පරණ කොරල්ස් තියෙන ඇත්තටම. වව්. ඔය මේ යාපනයේ පැත්තට ගියොත් එහෙම නැත්නම් වැඩි ඕනේ අපේ සදන් කෝස්ට් එකේ ගත්තාම ගොඩක් තියෙන මේ අපි ගොඩ තියෙන කොරල් රීෆ් ගත්තාම කියන්නේ ඒ කාලේ මුහුදෙන් යට වෙලා තිබ්බ ඒරියාස් දැන් එක්ස්පෝස් වෙලා තියෙන්නේ. ඒ ඒරියාස් වල සාමාන්‍යයෙන් මේ පික්කඩුව පැත්තේම සාමාන්‍ය මුහුදයින තියෙන ගෙවල් වල වතු වල හාරද්දි යට තියෙන තනිකර කොරල් රීෆ්. ඉතින් ඒ ඒ කොරල්ස් යූස් කරලා අපිට පුළුවන් මං කිව්වත් වගේ කොරල්ස් කියන්නේ මට එක ටූල් එකක් විතරයි. ඒ වගේ එක එක ටූල්ස් වලට ස්පෙෂලායිස් වෙච්ච සයන්ටිස්ට් ලා ඉන්නවා. දැන් කොරල්ස් යූස් කරලා කොරල්ස් නැත්නම් කාබනේට් ස්කෙලිටන්ස් යූස් කරලා ඒ කරන රිසර්ච් වලට අපි කියනවා ක්ලෙරෝ ක්‍රොනොලොජි කියලා. ඒ වගේම ට්‍රී රින්ග්ස් යූස් කරනවා නම් අපි කියනවා ඩෙන්ඩ්‍රෝ ක්‍රොනොලොජි කියලා. මේ වගේ සෙඩිමන්ට්ස් යූස් කරනවා සෙඩිමන්ටොලොජිස් ලා. ඒ වගේ එක එක ටූල්ස් යූස් කරනවා අපි අතීතයේ කොහොමද කියලා බලන්න. මම යස් කරේ කොරල්ස් ඒකෙදි මම සෑම්ප්ලින් කරේ මම කම්පයර් කරේ නෝත් ඇන්ඩ් සවුත් ඔෂනෝග්‍රැෆික් කන්ඩිෂන්ස් කොහොමද වෙනස් වෙලා තිබ්බේ කියලා කියන්නේ නෝත් එක සවුත් එකට වඩා වෙනස්ද එකම වගේ තිබ්බද එහෙම කියලා කියන්නේ අපි ලංකාව පිටලා තියෙන ඉන්දියන් ඕෂන් එකේ නෝත් පැත්තට වෙන්න ඉතින් එතකොට මම මොන හරි දෙයක් මේ ලංකාවේ බලනවා නම් අපි ඕවරෝල් අපි කතා කරන්නේ අන්තිමට අපි ඩිස්කෂන් එකදී කතා කරන්නේ නෝදර්න් ඉන්දියන් ඕෂන් paleo oceanography ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි මම බැලුවේ. ඒකෙදී sampling කරන්න මම ගොඩක් තැන්වල ඇවිද්දා. يعني student කෙනෙක් විදියට ඒක මාර privilege එකක් මම ලැබපු ලංකාවේ සමහරලාට සමහරට යන්න බැරි තැන්වලට මම ගියා. ගොඩක් තැන් කරන්න ඕන මගේ supervisor ට. එයා තමයි හැමදේම මට කරන්න ඕන විදිය යන්න ඕන තැන්වලට එක්කන් ගියේ දේවල් කොහොම organize කරන්න එයා field visit එකක් ගියාම මොකද එයාට contacts තියෙනවා ඉතින් එයා research field එකේ ඉන්න කෙනෙක්.
ගොඩක් නේවියකෙන් සපෝට් කරා. ඩයිව් කරද්දි මට සේෆ්ටි ඩයිවර් කෙනෙක් දුන්නා නේවියකේදී. ඩ්‍රිලින් ඉන්ස්ට්‍රුමන්ට්ස් දුන්නා, ස්කූබා ඩයිවිං ටැංක්ස් ඔක්කොම දුන්නේ මට නේවියකෙන් පේදුරු කංකසන්තුරේ නේවි කැම්ප් එකේ. පේඩ්‍රෝල සහ හික් අඩුවේ පොයින්ට් පේඩ්‍රෝ ගිය වෙලේම ඉරණ තෙව් එලුව තෙව් ඒ වගේ අයිලන්ඩ්ස් වලට ගියා මම සෑම්ප්ලින් කරන්න. ඉතින් ඒ වගේ ලොකු හාඩ් වර්කින් ලේසි නැහැ ලේසි නැහැ ඒක කියන්න ඕනේ. ඉතින් ඒක ඒකට කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ, ඒකට උනක් තියෙන්න ඕනේ ඇත්තටම කරන්න ඕන නම්. එහෙම නැතු හොඳ අවුට්පුට් එකක් ගන්න බැහැ එකේ. ඉතින් ඒකෙදි මම කරන්නේ රිසර්ච් ප්‍රොසෙස් එක ATM මං කිව්වොත් අපි කොරල් එකක් කෝරින් කරන්න, කියන්නේ කොරල් කෝ එකක් ගන්න. කෝ එක අරගෙන ඒක අපි ඇනලයිස් කරලා බලනවා ඒකේ තියෙන ජියෝකෙමිස්ට්‍රි. එතකොට ජියෝකෙමිකල් රේෂියෝස් වලින් අපිට කියන්න පුළුවන් එක එක එන්වයරන්මන්ටල් කන්ඩිෂන්ස්. දැන් එක්සැම්පල් එකකට ගත්තොත් කොරල් වල තියෙන ස්ට්‍රොන්ටියම් ටු කැල්සියම් රේෂියෝ එකෙන් අපි රිකන්ස්ට්‍රක්ට් කරනවා සීසපස් ටෙම්පරේචර් එක. ඒකට වෙනම කැලිබ්‍රේෂන් එකක්. ඒක අපි ඩිවලප් කරලා, කියන්නේ අපේ කොරල් එකට හරියට අපි ඒක ඉස්සෙල්ලාම ඩිවලප් කරලා ඒකට අපේ ඩේටා දාපුවම අපිට සීසපස් ටෙම්පරේචර් ගන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ටා කාබන් 13 isotopes වලින් අපි න්‍යූට්‍රන් කන්ඩිෂන්ස් බලනවා. ඉතින් බෝරොන් කාබන් කැල්සියම් isotope ratio එකෙන් අපි pH construct සිස් එකේ තියෙන ඕෂනික් pH එක reconstruct කරනවා. ඒ වගේ එක එක tools තියෙන එක එක ඔෂනොග්‍රැෆික් කන්ඩිෂන් වලදී අපි අපේ රිසර්ච් එකට අනුව අපේ අවශ්‍ය ප්‍රොක්සි එක ටූල් එක සිලෙක්ට් කරගෙන අපි ඒක ඉස්සරහට කරගමු. එක්ස්කියුස් මී මොදිත්, දැන් මේ වගේ මෙෂර්මන්ට්ස් ගන්න, ඒ කියන්නේ මේ කිමිකල් ටෙස්ටිං කරන්න ඔක්කොම ෆැසිලිටීස් රුණු කැම්පස් එකෙන්ම ප්‍රොවයිඩ් කරනවද නැත්නම් ඔයාලට වෙන ඉන්ස්ටිටියුට්ස් වලට යන්න වුණාද ඒගොල්ලන්ගේ ඇසිස්ටන්ස් ගන්න? ඔව් නෑ, මට මම කරේ ICP OES එකකින් තමයි මගේ ට්‍රේස් එලිමන්ට් ඇනලයිසිස් මම කරේ. ඒක අපේ ෆැකල්ටි කෙනෙක් නැහැ. ඉතින් එතකොට මම ඒ ඇනලයිසිස් කරන්න ගියේ GSMB එකට, ජියොලොජිකල් සර්වේ ඇන්ඩ් මයින්ස් බියුරෝ, භූවිද්‍යා පතල් ගැනීම් කාර්යාංශය කියන්නේ. එතෙන්ට තමයි මම ගියේ මගේ සම්පල්ස් ඇනලයිස් කරන්න. මොකද මම කෝස් සුපර්වයිසර් මගේ හිටියේ GSMB එකෙන්. අපි ඒක එහෙම තමයි රිසර්ච් එක ඩිසයින් කරද්දී කරගත්තේ. මොකද ඒ සපෝට් එකකට ගන්න පුළුවන් එතකොට. නෑ නෑ මුදිත්, මොකද මේ මේ සමහර මේ ඉන්ස්ටිටියුට්ස් තියෙනවා අපි දන්නේ ඇත්තට ඒවයි මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මෙහෙම කියනකම් මේ මේ වගේ ඇත්තට දෙයක් වෙනවද කියලාවත් අපි දන්නේ නැහැ ඒකයි. ඉතින් ඒ ඒ සයිට් එකේදී ඇත්තටම මට ගොඩක් උදව් කරේ මගේ සුපර්වයිසර් ඩොක්ටර් නාලක මතක් කරන වෙලාවට. ඉතින් එයා හින්දා තමයි අද මම මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. මොකද මේ එයා තමයි මට මේ ආසාව ඇති කරේ. අනිවාර්යයෙන් මේ වුණ මගේ ඇඟට දැන් මෙයා තමයි. නෑ, ඒක මේ සුපර්වයිසර් කෙනෙක් කියන්නේ මට සෑහෙන්න මේ ලොකු ඉම්පැක්ට් එකක් තියන්න පුළුවන් පුද්ගලයෙක්. ඉතින් ඒ කියන්නේ ඒක මේ මම හිතන්නේ අර ස්ටුඩන්ට් කෙනෙක් මේක් කරනවා නැත්නම් බ්‍රේක් කරනවා දෙකින් එකක් වෙනවා. ඉතින් ඔයාගේ ලක් එකට ඔයාට හොඳ සුපර්වයිසර් කෙනෙක් හම්බුණා. ඒ කරපු රිසර්ච් එක ඇත්තටම මේ කියන්නේ කොරල් එකක ජියෝකෙමිස්ට්‍රි ඇනලයිස් කරලා පේලිය එන්වයරන්මන්ටල් රිකන්ස්ට්‍රක්ෂන් එක කරපු ලංකාවේ පළවෙනි වතාව. මගේ සුපර්වයිසර් කොරල්ස් යූස් කරලා සී ලෙවල් රිකන්ස්ට්‍රක්ෂන්ස් කරනවා තිබ්බා. එයා ගොඩක් සෙඩිමන්ට්ස් එක වැඩ කරනවා. ඉතින් නමුත් කොරල් ජියෝකෙමිස්ට්‍රි ඇනලයිස් කරන්න ඇත්තටම අපි දෙන්නටම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මුලදී. ඉතින් අපි රෑ සමහරවල් ලැබ් එකේ ඉඳගෙන රිසර්ච් පේපර්ස් කියවනවා, කොහොමද මෙතඩොලොජිස් හදන්නේ, ඩෙවලොප් කරන්නේ, අනිත් රටවල් කොහොමද මේවා කරලා තියෙන්නේ, ඒ දේවල් බලලා අපි අපිට හරියන මෙතඩ් එක සිලෙක්ට් කරගෙන ඒක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක් වුණා මට. මොකද ලංකාවේ කවුරුත් එක නොකරලා තිබ්බ හින්දා ඒක අලුතෙන්ම මට ඩෙවලොප් කරන්න කරන්න ගිය. ඒ කියන්නේ පිටරටවල් ඇති තරම් කරලා තියෙනවා, ලංකාව විතරේ කරලා තිබුණ නැත්තේ ඒ විදිහට රිසර්ච් එකක්. ඉතින් ඒව යූස් කරලා අපි ඒක ලංකාවට හරියන විදිහට හදාගන්න. නියමයි මුදිත්. ඒ කියන්නේ මේ මට තේරෙනවා මොකද මේ අර ඒ ෆයිනෑන්ෂල් බැකින් එක, ඒ රිසෝර්සස් නැතුව කොහොම හරි ලංකාවේ මේ රිසෝර්සස් වලින් මැනේජ් කරනවා කියන්නේ එක සෑහෙන ලොකු දෙයක්. ඉතින් මේ ග්‍රේට් ජොබ් මචං ඒක නම් සිරාවට. බයි, මේ මගේ සමහර සෑම්පල්ස් වගේක් තිබ්බා. මේ කියන්නේ මම කාබන් 13 ඇනලයිස් කරා. ඒක ලංකාවේ කරගන්න බැරුව මම ඒක US වලට ඇරියා, කොනෙල් යුනිවර්සිටි එකට. ඒක මගේ සුපර්වයිසර්ගේ කන්ටැක්ට් එකක් තිබ්බා. ඒ සහ එයාට ග්‍රාන්ට්ස් තිබ්බා. ඒකේ ෆන්ඩින් ඉතුරුලා තිබ්බ. ඒ ෆන්ඩින් යූස් කරලා මගේ සෑම්පල්ස් ටික සර් තමයි ඇනලයිස් කරලා දුන්නේ. ඒ අවලා අපි ඩේටා ටික එහෙන් ගිල්ලද. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් වතර වුණා සහ ලොකු සපෝට් එකක් මේ රිසර්ච් එකට කරගන්න. නයිස් මචං.
කියන්නේ අපිට ලංකාවේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න පුළුවන් නම් ඒක ඇත්තට සිරා කියන්නේ මේ ඇත්තට මේක අහලා මේ වීඩියෝ එක බලලා මීට පස්සේ එන ළමයි මීට වඩා හොඳට මේ ඉම්ප්‍රූවමන්ට්ස් දායිනේ මුදෙත් මට තව දෙයක් අමතකුණා මේ කැම්පස් ගැවල් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් නේද ඒක ගැන කතා කරමු මේ මොන වගේද ගැවල් ක්ලබ් එක කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කියන්න දන්නවා දැන් මම දැන් ඔයත් කෝ ෆවුන්ඩ් කෙනෙක් වාලා ගේවල් ක්ලබ් එකේ මොනවාගේ මොකක් හරි වීඩියෝ එකකින් තමයි මම මේක දැක්කේ කොහරි දැන් අපේ යුනිවර්සිටි එකේ ඉනිස්ට් ඔෆ් රුහුණ ගැවල් ක්ලබ් එකේ අපි ඉස්සලම අයිඩියා එකක් ඇත්තටම සයන්ස් ෆැකල්ටි එකක් අක්කලා දෙන්නේ ඒ දෙන්න තමයි අපි ගැවල් ක්ලබ් එක පටන් ගමු කියලා තීරණය කරලා තිබ්බේ ඒකට අපි ජොයින් වුණා එතකොට මම සහ මගේ ෆැකල්ටි එක තමයි යලා ඉපදෙනෙක් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ අපේ කට්ටිය එකතු වෙලා තමයි මුලින්ම ගාසක් ක්ලබ් එක හැදුවේ 2013 අන්තිම කාලේ. එතකොට මම ෆස්ට් ඉයර් එතකොට තමයි. එතකොට තාම අර ෆ්‍රෙෂ් කිට් එක ගහගෙන හිටපු කාලේ. ඉතින් මාර එක්ස්පීරියන්ස් එකක් ඒක නම් කියලා වැඩක් නැහැ. ඒක මගේ ලයිෆ් එක චේන්ජ් කරන්න හේතුන ටර්නින් පොයින්ට් එකක් කියොත් නේද? ඒක හරි අවිවාදයෙන්ම කියන්න ඕනේ. මම ඉස්සෙල්ලම ජොයින් වෙන්නේ කියන්නේ මම ෆස්ට් එක්සිකියුටිව් කමිටි එකේ මෙම්බර් කෙනෙක් මම සර්ජන්ට් අටාල් සිටි ඉස්සෙල්ලම පොඩි මතරින් පටන් අරගෙන යන්නක. එතකොට මම ඊට පස්සේ 2015 ප්‍රෙසිඩන්ට් වෙන්නේ. ඉතින් මුලදී මාර චැලෙන්ජින් ක්ලබ් එක ඉස්සරහට ගෙනියන වන්දනාවට අමුතුවෙන් කියන්න ඕනේ අලුතෙන් ක්ලබ් එකක් ඉනිස් එකක් පටන් අරගෙන ඉස්සරහට යන්න ඕන යද්දී තියෙන ප්‍රශ්න මොනවද කියලා. මට තේරෙන්නේ නැත්තේ මොකද ඒක අපි අර රජයේ කැම්පස් එකක් හින්දාද නැත්නම් මොකද අර මේ මාර නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන්නේ මේ වගේ දෙයක් ගේනකොට. ඔයා කියන්නේ මේ ළමයින්ට වැන්දේ නැති ටික විතරයි මගේ යාළුවන්ට මේ ක්ලබ් එකට එන්න කියලා ඒත් ආවේ නැහැ. ඔව් අයියෝ සෑහෙන අමාරුයි. සමහර දවස්වලට මීටින් එකට ඉන්න එක්සකටිව් කමිටි එක විතරයි. ඔව් නෑ සෑහෙන අමාරුයි ඒක. කොහමරි තින් අපි ඒ මට මම ඒ වෙනකන් ස්ටේජ් එකට ඇවිල්ලා ඉංග්‍රීසි වලින් ටෝක් එකක් දීලා තිබෙන කතා කරලා තිබ්බා. ඉස්කෝලේදීත් මේ දේ කරේ නැහැ. නමුත් ඒ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා අර මගේ natural speaking abilities එළියට ආවේ ගවල් ක්ලබ් එකේ. ඉතින් මම 2015 ඔරේට් ඔෆ් ද ඉයර් යුනිවර්සිටි ඔෆ් රුහුණ ඔරේට් ඔෆ් ද ඉයර් වුණා. ඉංග්‍රීසි මීඩියම් ෆස්ට් ප්ලේස් එක ගත්තා චැම්පියන්ෂිප් එක. ඉතින් මම ජීවිතේ තිබුණේ නැහැ මට ස්ටේජ් එක ගන්න ගලා කතාවක් කරලා නෝරේෂන් එකක් දීලා ෆස්ට් ප්ලේස් ගන්න පුළුවන් කියලා මුළු යුනිවර්සිටි එකේ. ඉතින් ඒ මට්ටමට මම ආවා කියන්නේ මම හිතන්නේ ගවල් ක්ලබ් එක නමුත්ෙන් කියන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා ඇති එලෙක් ඇටෙන්ට ගෙනියන්න පුළුවන් නම් ක්ලබ් එකකට මොකක්ද ඒ ක්ලබ් එකේ වෙන්නේ කියන එක මගේ හොඳම කතාවක් මතක් වෙන්නේ මචං මේ යාපනේ ඉඳන් එනවා කොල්ලෙක් නිරුෂන් කියලා ඉතින් එයා කොළඹට එන්නේ ෆස්ට් ටයිම් එයාට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ ඉතින් මේ ළමයා මාර මේ අමාරුවක් අමාරුවක හිටිය කියන්නේ අර නිකන් ෆොටෝකෝපි ගන්න වුණත් එයාට අර සිංහලෙන් කතා කරලා කියන්න අමාරුයි ඉතින් මේ ළමයා ගැවල් ආවා කන්ටිනියස්ලි ආවා ඊට පස්සේ දැන් හොඳට භාෂා තුනම හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අර ආපු හින්දා. ඉතින් ඒකේ අමුතුම පවර් එකක් තියෙනවා ඒ සිස්ටම් එකට. ඒක නම් කියන්න ඕනේ. අද වෙනකොට අපේ ක්ලබ් එක මාර ඩිවලොප් මේ ළඟදී කියන්නේ අලුත් එක්සිකියුටිව් කමිටි එක සහ අලුතෙන් ආපු ස්ටුඩන්ට්ස් ලාගේ ලොකු මොටිවේෂන් එකක් තියෙනවා කියන්නේ මම හිතන්නේ ගොඩක් දැන් මිනිස්සුත් ඉස්සලා තියෙන හින්දා ඒක දන්නවා හින්දා වෙන්නත් පුළුවන්. ඒ මොන වුණත් මාර ඒ පැත්තට යන්න තියෙන ආසාව දැන් වැඩි ස්ටුඩන්ට්ස් ලගේ එක නම් දැහැන්න මම ඒක දකිනවා මට ළඟදී ඉන්වයිට් කරා මේ 100 මීටින් එකට ස්ටුඩන්ට් ඉන්න කමිටි එක ඉතින් මාර සතුට ඒවා දැකෙද්දි ඉතින් අපි ඒ කාලේ පටන් ගත්ත හැටි දැන් තියෙන තත්ත්වය දැක්කම මාර සතුටයි හරි පොඩ්ඩ ඩයිවර්ට් වුණාට මේ දැන් that's okay ඔඩියන්ස් එකට කියන්න ඕනේ ඉතින් මුදිත් තමයි අපේ Erasmus scholarships වීඩියෝ එක කරේ so දැන් after graduation මුදිත් ඊට පස්සේ අපි ඔයගේ ස්ටෝරි එක කන්ටිනියු කරමු මම යුනිවර්සිටි එකෙන් graduate වුණාට පස්සේ immediately faculty එකට join වෙලා oceanography department එකේ demonstrator කෙනෙක් විදිහට වැඩ කරා අවුරුද්දක් ඒ අතරතුරම මම scholarship වලට apply කරේ එතනදී මට European Erasmus Mundus scholarship එක හම්බුණා fully funded call එකක් මගේ master's degree එක කරන්න ඉතින් 2018 මම Europe යනවා ගිහිල්ලා අවුරුදු දෙකක් යුරෝප් වල ඉන්න අවුරුදු දෙකක් වට එකමාරක් යුරෝප් වල අන්තිම මාස 6 මම US වල මගේ මාස්ටර්ස් තීසිස් එකට යනවා USA වලට. ඒක හරි ඔපෝචුනිටි එකක් මට හම්බෙච්ච තවක්.
යුරෝප්පල රටවල් කීපයකම ඉගෙනගෙන සහ US වලටත් ගිහිල්ලා ඒ ගත්ත අත්දැකීම් කියලා වැඩක් නැහැ. කියන්නේ මම රටවල් සහ මිනිස්සු කියන දෙකම දැක්කා. සහ ඒ ඉනිසිටිස් වල තියෙන এডুকেෂන් සිස්ටම්ස් එක එක රටෙන් රටට වෙනස් වෙන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක මොකද්ද, කොහොමද ඒගොල්ලෝ ස්ටුඩන්ට්ස් අධ්‍යාපන බලන්නේ, ඒක රටවල්වලට වෙනස් සහ ඒගොල්ලන්ගේ තියෙන සපෝට් එක, මේ හැමදේම මම අත්විඳා. ඉතින් ඒක ගැන නම් මාර නොලෙජ් එකක් තියෙනවා දැව. ඉතින් මම මගේ කෝස් වර්ක් ගැන වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. මම මේ ඔක්කොම කතා කරා කලින්. මගේ රිසර්ච් එක මම කරේ ලියුසියානා ස්ටේට් යුනිවර්සිටි එකේ, මගේ සුපර්වයිසර් ડોක්ටර් ක්‍රිස්ටින්. ඉතින් සෑහෙන මතක් කරන්න ඕනේ අදටත් මාත් එක්ක කන්ටැක්ට්ස් තියෙන කෙනෙක්. මොකද මම මගේ පේපර් එක ලියනවා මේ දවස්වල. ඉතින් ඩේලි අපි කතා කරනවා. ආපු එක ඒක ලේසි නෑ. ලේසි නෑ. මගේ ෆස්ට් පේපර් එක. ඉතින් ඒ කියන්නේ ක්‍රිස්ටින් මාර සපෝටිව්. කියන්නේ තමන්ගේ ළඟට ඇවිල්ලා රිසර්ච් එක ඉවර වෙලා අපි යුනිවර්සිටි එකෙන් ගියාට පස්සේ තාමත් අපිව බැකප් කරනවා, අපිට සපෝට් කරනවා, ඇඩ්වයිසස් දෙනවා. මේක කවදාවත් ඒගොල්ලෝ අපි අතහැරලා නැහැ. ඉතින් ඒක මාර හයියක් අපිට. ඉතින් ඉස්සරහට යන්න අපේ කරිය එක ඩෙවලොප් කරගන්න. ඉතින් මම කිව්වත් වගේ අර තර්ඩ් ඩේ එකේ ගත්ත ඩිසිෂන් එක වෙනස් කරේ නැහැ. ඉතින් මට coral based paleoceanography paleoclimate research කරන්න තමයි ආසාව තිබ්බේ. මම undergrad කරේත් ඒක. මම ඒකම තමයි හොයාගෙන ගියේ මගේ master එකට. ඇත්තටම මේ master එකට යන ප්‍රධාන වශයෙන් හේතුනේ ඒ මම ඉස්සල්ලාම බැලුවේ මේ master එක ගැන නෙමෙයි, ඒ research එක කරන්න පුළුවන් supervisor කෙනෙක් හොයාගන්න පුළුවන්. එහෙම කෙනෙක් හම්බුනාට පස්සේ තමයි මම ඇත්තටම scholarship එකට apply කරේ. මේ එතකොට ඉතින් කොච්චර උඩක් තිබ්බද කියලා. කොච්චර උඩක්ද නේ ඒකනම්. ඉතින් ෆ්‍රාන්ස් වල හැම සුපර්වයිසර් කෙනෙක් මට හම්බුණා. ඒකත් මගේ මේ ලංකාවේ සුපර්වයිසර් මට කිව්වේ මෙහෙම කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් යාට කතා කරලා බලන්න කියලා. ප්‍රොෆෙසර් තියරි කොරිජ්. ඒ කියන්නේ යා යුරෝප් වල ඉන්නේ ඒ සම්බන්ධයෙන් ඉන්න නම්බර් 1 ස්පෙෂලිස්ට් කෙනෙක්. ඉතින් එයාට කතා කරලා තමයි මම ඉස්සෙල්ලාම ස්කෝල් එකට ඇප්ලයි කරේ. මෙහෙම ආවොත් මට ඔයත් එක්ක රිසර්ච් කරන්න පුළුවන් කියලා මං කියින් නැහැ. ඉතින් යා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා, මගේ රිසර්ච් කරපු දේවල් බලලා, ඒක ඔයාගේ ඔයාට ඕන බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක තියෙන එකින් ප්‍රශ්නයක් නැවතුනා. ඒක මුදිත් මට ඇඩ් කරන්න ඕනේ. දැන් අර මුදිත්තර ලංකාව ඉන්න ගමන් කාපු කට්ටේ, කියන්නේ කාපු කට්ටේ ප්‍රතිඵලයක් හැටියට නේ මේක වෙන්නේ. කියන්නේ ඔයච්චර එෆර්ට් එකක් දුන්නේ නැත්නම් රිසර්ච් කරන්න, කියන්නේ ඒ වගේ කනෙක්ෂන් එකක් එන්නේ නැහැ නේ. ඒක තමයි මම ලංකාවේ කරපු රිසර්ච් එකේ රිසල්ට්ස් ඔය කියන ඉන්ටර්නැෂනල් ලෙවල් එකට නැහැ. අනිවාර්යයෙන්ම නැහැ. මොකද ඒක මම කරන්න මාර කට්ටක් ඇවා. මමම අපිම රිසර්ච් මෙතඩොලොජිස් ඩෙවලොප් කරගෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් නැහැ. මම eBay එකෙන් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගෙනල්ලා අතින් ඩ්‍රිල් කරලා එහෙම කරේ. නමුත් රට පිටරට ආපු හොඳ දැනගත්තේ මාරයි නෙමෙයි. එච්චර නටන්න ඕනේ නැහැ. කෙලින්ම කම්පියුටර් ඔපරේටඩ් ඩ්‍රිලින් මැෂින්ස් තියෙනවා. කෙලින්ම ඔපරේට් කරන්න ඕන පාත් එක දුන්නාම ඒක අපිට ඩ්‍රිල් කරන අපිට තියෙන එන සාම්පල් එක කලෙක්ට් කරගන්න විතරයි තියෙන්නේ. ආපහු පිස්සු වෙනවා මං කාපු කට්ටන් කම් මේ මට එපා වුණා. මේ ප්‍රොෆෙසර් තියරි මම ෆ්‍රාන්ස් ආපෙලේ මම කලින් දැනගෙන ගියේ ෆ්‍රාන්ස් වලට යද්දි ඊමේල් කරලා නේ. එතකොට ඈ කිව්වා මුදි තෙන්න වට මම වාගේ ලැබ් එක පෙන්නන්න කියලා. මම එක්කන් ගියා. එතකොට හරින්දි මට නික අපි වඩාද කරන්න කියලා එතන ඉතින් ඇත්තට ඒ පැත්තට ගියා. මුදි තමයි රිසර්ච් එක ඇත්තට මම මේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් මුදිත් යුරෝප් වල ෆ්‍රාන්ස්, ක්‍රෝයේෂියා, එතකම යුනයිටඩ් කිංගඩම් වල ක්‍රෝයේෂියා ගියේ නැහැ. ක්‍රෝයේෂියා ගියේ නැහැ. මේ ෆ්‍රාන්ස්, ස්පේන්, එංගලන්ඩ්, USA. ඒ රටවල් හතර කම්පෙයාර් කරලා බලද්දී ඒ මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් උයි මොකද්ද අපිට ලංකාවේ අය හැටියට අපිට මොකද්ද ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න පුළුවන්? ඔව්. ඉගෙන ගන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මම දකින්න පළවෙනිම දේ තමයි, කියන්නේ මේ ඒගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලා කවදාවත් මනින්නේ නැහැ පෙනුමෙන්වත්. ඒගොල්ලෝ මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් දෙන්නේ ඒ දේවල් මනින්න හරීම, කියන්නේ ඊක්වලිටි කියන එක තියෙන රටවල් සෑහෙන්න. විශේෂයෙන්ම සයන්ටිස්ට්ලා අතර, කියන්නේ අපි මොකක් හරි රිසර්ච් එකකට ගිහිල්ලා කතා කරත් ඒ ගැන ඒගොල්ලෝ හරීම ඕපන්. කියන්නේ කවදාවත් ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හොයන සිරිතක් නැහැ මේ රටවල්. ඒ ළමයාට තියෙන කැපැසිටි එක මොකද්ද, එයා කරලා තියෙන රිසර්ච් මොනවද, ඒ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා ආ මේකට සූටබල් නම් අය කතා දෙකක් නැහැ කෙලින්ම ගන්නවා. ඔයා මේ
මොනවද කලින් කරේ ඒ කතන්දර අදාළ නැහැ يعني කොයි වගේ ස්ටුඩන්ට් කෙනෙක්ද කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ ඔයා ඒ ජොබ් එකට සූටබල් ද එච්චරයි ඒගොල්ලෝ බලන්නේ ඉතින් මම ඒක ගොඩක් අකිනවා ඒ වෙනස ලංකාවේ සමහරලාට අපි ගිහිල්ලා රිසර්ච් කරන්න ගත්තාම දැන් මට උනත් එච්ච දෙයක් තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක බයොලොජි නමුත් මම දැන් වැඩිපුර රිසර්ච් කරන්නේ ජියොලොජි රිලේටඩ් රිසර්ච් ඉතින් ගොඩක් අය මට කියනවා ඒවා බයොලොජි කරලා කොහමද ජියොලොජි කරන්නේ එහෙම එහෙම අහපු අය ඉන්නව නැත්තේ නැහැ يعني ඒ කැපැසිටි එක අපිට නැහැ කියලා හිතන අය ගොඩක් ඉන්නවා නමුත් මම ක්‍රිස්ටින් ළඟට හද්දි එයා හෙව්වේ නෑ මම බයොලොජිද අන්ඩර්ග්‍රැඩ් කරේ කියලා එයා කියන්නේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ම ඒ කියන්නේ ඉන්ටර් ඩිසිප්ලිනරි වෙන්න ඕන ජියොලොජි කෙනෙක් ජියොලොජිස් කෙනෙක් බයොලොජි දැනගෙන ඉන්න ඕන දැන් මම අපි කරන රිසර්ච් වල හැමදේම රිලේටඩ් දැන් මම සෙඩිමන්ට් කෝ එකක් එක්ක වැඩ කරා සෙඩිමන්ට්ස් වල අපි මරින් සෙඩිමන්ට් කෝ එකක් දැක්කොත් රිමන් කෝයකක ඉන්නවා ඇතුලේ මයික්‍රෝ ෆොසිල්ස් ඒ කියන්නේ ඒවා ඇත්තටම සූ ප්ලැන්ක්ටන්ස් ෆයිටෝ ප්ලැන්ටස් වොටර් සර්ෆස් සර්ෆස් එකේ ජීවත් වෙන පොඩි සත්ත්ව జాතියක්. මම මෙහෙම කියන්නම් මොකද මේ සූ ප්ලැන්ක්ටන්ස් සත්තු කියන්න බෑ නමුත් තේරෙන විදිහට මම මෙහෙම කියන්නම්. ඒගොල්ලෝ මැරුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඉතුරු වෙන කාබනේට් ෂෙල් එක තමයි ඔය කිලෝමීටර් 2 3ක් මුහුදේ ගැඹුරට වැටිලා ඒක ඩිපොසිට් වෙලා අවුරුදු ගාණක් තිස්සේ සෙඩිමන්ට් ලේයර්ස් අතරට තැන්පත් වෙලා අපි ඒ වගේම රිසර්ච් කරනවා. ඒ රිසර්ච් එකකදී ඒ ඒ ඔර්ගනිසම් බලන ඒ ෆොසිල් එක ජීවත් වෙලා ඉන්න කාලේ තිබ්බ මුහුදේ කන්ඩිෂන් එක තමයි අපි රීකන්ස්ට්‍රක්ට් කරන්නේ. කියන අවුරුදු මිලියන ගණනක් වෙන්න පුළුවන්. එතකොට ඒ සතා ජීවත් වෙච්ච විදිහ, එයාගේ ෆිසියොලොජි, බයොලොජි, ඒගොල්ලන්ගේ සීසනලිටි චේන්ජස්, ඒ පැත්ත දන්නේ නැත්නම් අර රීකන්ස්ට්‍රක්ෂන් එක කම්ප්ලීට් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ සීසර් ෆස්ට් එක ටෙම්පරේචර් වැඩි වෙද්දී මේ සත්තුන්ගේ පොපියුලේෂන් එක වැඩි වෙනවද, අඩු වෙනවද? biological changes මොනවාද ඒ හැමදේම දැනගෙන ඉන්නවා ඉතින් ඒකයි මම කියන්නේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ම මම ක්‍රිස්ටියන් කියපු දේ තමයි හිතෙන්නේ මේ එයා බලන්නේ overall knowledge එකක් තියෙනවද කියන එක ස්ටුඩන්ට් කෙනෙක් දෙක් කරලා නැතු ඔයා ජියොලොජි කරලා තියෙනවා නම් ඔයා තමයි suitable කියලා කවදාවත් දෙලක් ඉතින් ඒ mindset එක අපේ රටේ ටිකක් අඩුයි නැත් එහෙම එහෙම ප්‍රොෆෙසර්ස් ලා ඉන්නවා නැත්නම් නැහැ يعني ඒ විදිහට හිතන ඉන්නවා ගොඩක් අය මම හිතන්නේ පිටරට ට්‍රේන් වෙච්ච ප්‍රොෆෙසර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් එයාගේ තියෙනවා නමුත් බහුතරයක් මම දැකලා තියෙන්නේ නම් වගේ හරිම නැරෝ මයින්ඩඩ් මෙයා මේක කරලා තියෙනවා නම් විතරයි යාට ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතන ඉන්නේ ඉතින් මම හිතන්නේ ඒක නම් ලොකු අඩුවක් අපේ රටේ Thanks මේක කිව්වට මුදිත කෙනෙක් එක සයන්ටිස්ට්ලා මේ ගෙම මම අහනකොට මේ මාර අලුත් දේවල් මම ඉගෙන ගන්න ඉතින් ඇටිටියුඩ්ස් වශයෙන් මොකද මේ කොච්චර සම්පත් මේ ෆැසිලිටීස් තිබ්බතරක් නැහැ නේ බං අර මේ ඇටිටියුඩ්ස් අපේ වෙනස් වෙන්නේ නැත්නම් ඉස්සෙල්ලාම ඕකේ මුදිත් දැන් මේ දවස්වල පේපර් එකක් ලියන ගමන් ඉන්නේ ඉතින් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මාස්ටර්ස් තීස් මාස්ටර්ස් රිසර්ච් එකට මොකද්ද කරේ කියලා ඔව් අර කිව්වත් වගේ මම ඒත් වැඩ කරන්නේ වැඩ කරේ කොරල් එකක් එක්ක يعني කොරල් එකක් යූස් කරලා පාස්ට් එන්වයරන්මන්ටල් රිකන්ස්ට්‍රක්ෂන් එකක් කරේ මේකෙදි මගේ සෑම්පල්ස් එන්නේ ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ වලින් එහෙ තියෙනවා ගොඩක් ඕගොල්ලෝ දන්න ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ කියපුවා මතක් වෙන්නේ ඔයිල් රිග්ස් oil production offshore oil and gas industry එක තමයි මතක් වෙන්නේ ලෝකේ that is the one of the busiest and important oil and gas production regions in the world ඉතින් නමුත් ඒ අතරේ coral reefs තියෙනවා ඒක මමත් ගියාට පස්සේ මට ටිකක් පොදුමයි අපි දකින්නේ දැන් ලොකු pollution එකක් වෙන තැනක් හිතෙන්නේ අපි ඒක දකින්නේ ඔව් ඉතින් කොහොමද coral reef එකක් thrive වෙන්නේ ඒ වගේ environment එකක ආ මේක thrive වෙනවා ඔව් ඒක මාර ලොකු coral reefs තියෙන්නේ මොකද මේ Gulf of Mexico and Northern Coast, Northern Continental Shelf එක ගත්තාම ඒකේ තියෙන salt domes. ඒ salt domes යට තමයි oil deposits තියෙන්නේ. ඉතින් ඒ salt dome එකක් heal කරලා තමයි oil rig එකක් ගහලා ඒකේ තියෙන oil එළියට ගන්න. ඒ ඔය salt dome සමහරලාට reach වෙනවා මේ මුහුද යට ඉඳන් සාමාන්‍ය surface එක හරියට ඉතරනකම් උඩට හැදිච්ච salt domes තියෙනවා. ඒකට ඔය ඒකේ අර උඩ මට්ටම කියන්නේ ඉරේලිය වැටෙන මට්ටමට නිකන් ඒක හැදුනොත් coral reefs හැදිලා තියෙනවා. ඒ වගේ ෆ්ලවර් ගාර්ඩන් බැංක්ස් කොරල් රීෆ් කියලා ලොකු කොරල් රීෆ් එකක් තියෙනවා නෝත් වෙස්ට් ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ වල. ඒක මුහුදේ ඉඳන් කිලෝමීටර් 185ක් කියන්නේ මුහුද කියන්නේ කෝස්ට් එකේ ඉඳන් කිලෝමීටර් 185ක් දුරින් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන මුහුද මැද්දේ නමුත් ලස්සන කොරල් රීෆ් එකක්. ඉතින් ඔතරින් තමයි මගේ සෑම්පල් එක ඉන්නේ. සෑම්පල් එක මම කලෙක්ට් කරේ නැහැ. මොකද මට එච්චර දේවල් කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. මම සහායයි මගේ වින්ඩෝ එක තියෙන රිසර්ච් එක කරලා තියෙන්නේ ලොකෝ කරන්නේ. කොරල් එක සෑම්ප්ලින් කලින් කරලා තිබ්බේ. ඉතින් ඒක මට ගියාට පස්සේ ක්‍රිස්ටින් මේ කොරල් එකත් වැඩ කරන්න කැමතිද කියලා අහුවා. එතන ඉස්සෙල්ලා යා මට
මේ එයාගේ ටේබල් එකට කතා කරලා තිබ්බ සාම්පල්ස් තුනක් මගේ ඉස්සරහින්. ඉවා මේක රීසන්ට් සාම්පල් එක කියන්නේ අවුරුදු 100ක් 100ක රිකන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න පුළුවන්. එකක් ඉන්ටර්ග්ලේෂියල්, ඒ කියන්නේ අවුරුදු 45,000 50,000 කට පරණ එක කොරල් එකක් තිබ්බ. අනික මිඩ් හොලෝස් ඉන්නේ මම කලින් වැඩ කරා වගේ අවුරුදු 5,000 විතර පරණ කොරල් එක. එයා කිව්වා ඔයා කැමති එක සිලෙක්ට් කරගන්න කියලා. ඒව ඒ කරස්සල බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක මම එයාගෙන් අහුවට පස්සේ මට ආසෙ තමයි මේ ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ එක සිලෙක්ට් කරගන්න. මොකද මම වැඩිපුර කැමති මේ රීසන් පාස්ට් කියන එක බලන්න. මොකද අතීත මිඩ් හොලෝස් ඉන්න ලඟ අද වෙනකන් වෙච්ච අතීතය තමයි ගොඩක් වෙලාවට අපි මේ දැන් දකින ක්ලයිමේට් කන්ඩිෂන් එකට හේතු වෙලා තියෙන්නේ. කියන්නේ වැඩිපුර රැපිඩ් ක්ලයිමේට් චේන්ජ් එකක් උනේ ඔන්න ඔය කාලේ. මම කැමති ඒ දේවල් අධ්‍යයනය කරන්න. ඉතින් මම ඒක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඒ කොරල් එකෙදි මම බැලුවේ බේරියම් ටු කැල්සියම් රේෂියෝ එක. ඒක ඇත්තටම මේ අප්වෙලින් ප්‍රොක්සි එකක්. එහෙම නැත්නම් මොහොතට දැන් බේරියම් හම්බෙන්නේ ගංගා වලින් තමයි වැඩිපුරම බේරියම් මොහොතට හම්බෙන්නේ. ටෙරස්ට්‍රියල් බේරියම් තමයි මොහොතට අන්තිමට එකතු වෙන්නේ. ඉතින් එතකොට ටෙරස්ට්‍රියල් ඩිස්චාර්ජ් එකක් අපිට රිකන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. අනා නේ ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ ගත්තාම ලෝකේ පස්සේ ලොකුම රිවර් එක තියෙන්නේ එතන මිසිසිපි රිවර් එක. ඒකෙන් තමයි ලොකුම බේරියම් සෝස් එක ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ වලට හම්බෙන්නේ. ඉතින් ඔය කියන එන්වයරන්මන්ටල් සෙටින් එකයි ඊට අමතරව කොහොමද සීසපස් ටෙම්පරේචර් එක ලාස්ට් සෙන්චරි එකේ කියන 20th සෙන්චරි එකේ කොහොමද සීසපස් ටෙම්පරේචර් ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ වල වෙනස් වුනේ කියන ඔන්න ඔය ටික තමයි මම බැලුවේ මගේ කරල් එකේ. ඒකේ මට ගොඩාක් වැඩ කරන්න හම්බුනේ නැහැ කරල් එකේ. මොකද ඇත්තටම ලැබ් වර්ක් කරන්න හම්බුනේ මාසෙක කමාරක් විතර. ඊට පස්සේ කොවිඩ් 19 හින්දා ලැබ්ස් ඔක්කොම ඇහුවා. ඉතින් එහෙමත් කාලයක් තිබුණා නේ මුදෙත්. කරන්න පුළුවන් ටාෆස් ටයිම් එක තමයි වැඩ කරේ. එළියට බහ ගන්න බෑ. මම ඔයවත් ඇවිදින්න ගියත් නැහැ. ඉතින් ලැබ් එක ඇතුළේම හිරගලා හිටියා මාසයක්. මොකද සත්‍යයකට කලින් ලැබ් එක වහන්න සත්‍යයකට කලින් නෝටිස් එකක් දීලා තිබ්බා මේ යුනිවර්සිටි එකෙන්. මෙහෙම ලැබ් එක වහන්න වෙයි ලැබ්ස් වහන්න වෙයි කියලා. ඊසින් මට කියපු ගමන් මම රෑ 12 විතර නිකන් වැඩ කරා ඒ සතියෙම. මට ඕනේ පුළුවන් තරම් samples collect කරගන්න. එහෙම නැත්නම් නිකන් sample 10 15කින් අපිට research check කරන්න බෑ. ඉතින් මම samples 650ක් 700ක් වගේ මට මතක හැටියට collect කරා. ක්‍රිස්ටින් මාර පුදුම වුණා. يعني හේ ස්ටුඩන්ට්ස්ලත් මේ හතරෙන් පස්සේ වැඩ කරන්නේ නැහැ නේ. මෙලා බෑ මේ රෑත් ඉල්ලගෙන මොකද්ද මේ කරන්නේ? work life balance එකක්. කරන්න දෙයක් නැහැ. මගේ research එක කරන්න යරින්ද. ඉතින් අනික මට මම දන්නා ඕක කරගත්තේ නැත්නම් එතනින් එහාට මගේ කරේ එකට සෑහෙන ඉම්පැක්ට් එකක් වෙනවා. ඉතින් ඒ එෆර්ට් එක මම දුන්නා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි ඊතර ටික ඔක්කොම මම කරේ ප්‍රොසෙසින් එක يعني මගේ සුපර්වයිසර්ත් එක්ක ඔන්ලයින් වැඩ කර කර data analysis ඔක්කොම කරේ අපි දෙන්න ඔන්ලයින්. එයා මාව ගයිඩ් කරනවා කොහොමද process කරන්න ඕනේ කියලා data. ඒක ලොකු process එකක්. මට data ටික analyze කරන්න විතරක් මාස තුනක් විතර ගියා. අන්තිමට output එක අරගෙන ඒක මචං මේ අර ඒක නිකන් හිතෙන්නේත් නෑ. වෙලාවකට හිතනවා නේද මේ අපරාධයක් කියලා නිකන් සමහරට මේ සපෝට් කරන්නෙත් නෑ. ඔයගේ හයිපොතෙසිස් එක ඒක නිකන් ආරම්භ එපා කරන ප්‍රොසෙස් එකක්. මම උතනදී මේ හයිපොතෙසිස් පහක් විතර ටෙස්ට් කරා. ඉතින් මොකද්ද හරියන්නේ කියන එක බලනවා. ඉතින් සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක් එක්ක තමයි වැඩ කරන්න උනේ. මොකද කාමීටස් 12ක විතර රූම් එකකට කොටු වෙලා හිටියා මාස දෙකක් විතර. කොහෙවත් එළියකට බහ ගන්න බෑ. ඉතින් ලැප් එක ඉස්සරහම තමයි දවසෙම වැඩ කරේ. ඒ වගේ unrealistic conditions වල වැඩ කරන්න සිද්ධ වුණා මට. කොහොම හරි වැඩේ කොට දාගත්තා. අන්තිම يعني මට තිබ්බේ මේ හවස 5ට තමයි සබ්මිට් කරන්න තිබ්බේ thesis එක. 4:55 වෙනකොට මම thesis එක edit හදුවා. ඉතින් මොකද තිබ්බ කාලේ හරිම limited මට. දවස් දෙකක් අන්තිම දවස් දෙකේ නිදාගත්තේ නැහැ කපයක්. ක්‍රිස්ටින් මම සබ්මිට් කරාට පස්සෙත් උන් පාරක් විතර මැසේජ් දාලා අහනවා මුදිත් වෙලාවට සබ්මිට් කරාද? එයා බය වුණා මට සබ්මිට් කරගන්න බැරි වෙයි කියලා. වෙලාවට එඩිට් කරා මේ එයා මට ඒ පොදයක් තමයි මේ ජීවිතේට දැකලා නැක ඔහොම වැඩ කරනවා ළමෙක්. අනික මේ එයා කිව්වා මේ අවුරුදු දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් කරන රිසර්ච් එකක් මම මාස 6න් කරාගෙන. එයාගේ එයාගේ කැපැසිටි එක නම් amazing කියලා මට ලොකු ඊමේල් එකක් එවලා තිබ්බා. මගේ කෝස් උපවිස හිටියා අර මම කියපු ෆ්‍රෙන්ච් සුපවිස. එයා හිටියා ෆ්‍රාන්ස්වල. එයාත් ඔන්ලයින් තමයි මට කතා කරන්නේ. ඉතින් එයාත් සැහැණ සතුටු වුණා වගේ රිසල්ට්ස් දැකලා.
ඉතින් ස්ට්‍රේට් අවේ මම පේපර් එකකට යන්න තීරණය කරා. මොකද අපේ රිසල්ට්ස් හොඳයි. සැහෙන අලුත් දෙයක් මම කරෙත්. මොකද බේරියන් කල්සින් කියන ප්‍රොක්සි එකත් ලෝකෙට ටිකක් අලුත් කරලා තියෙනවා. නමුත් ඒක තාමත් අර ඉවලූෂනරි ටයිප් එකේ තියෙන රිසර්ච් එක තාම ඩිවලප් වෙමින් පවතින ප්‍රොක්සි එකක්. ඉතින් ඒක රිසල්ට්ස් හොඳයි. ඉතින් දවස්වල පේපර් එකේ වැඩ කර කර ඉන්නවා. මුදිත් එතකොට මුදිත්ගේ ෆියුචර් ප්ලෑන්ස් මොනවද? මකද මෙතනින් පස්සේ එකම කිමුණ 5 years 10 years මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ දැන් මාස්ට් එක දැන් ඉවරයි. ඉතින් ඊළඟ ස්ටෙප් එක PhD එක එක තමා මේ දවස්වල බලන්නේ. අෆර්ස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකේද සිලෙක්ට් කරගන්න කියලා හිතා ගන්න. Congratulations මචං. ලොකු දෙයක්, ලොකු දෙයක්. Thank you, thank you. ටිකක් කටියක් හිතලා බලලා මට හරියන මගේ මර මං කියපු මගේ ආසාවන් මැච් වෙන තැනකට තමයි මම යන්න හිතන් ඉන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ. ඉතින් මම නම් කැමති දිගටම රිසර්ච් ෆීල්ඩ් එකේ ඉන්න. ඉතින් ඒකම මගේ කැරිය එක වෙයි කියලා මම හිතනවා ඉස්සරහට. ඇකඩමික් ෆීල්ඩ් එකට එන්න ආසයි. ඒක කොහෙ කරයිද කියලා, කොහෙට යන්න වේද, කොහොම කරන්න වේද කියලා මම දන්නේ නැහැ තාම. මම ඒක ඇත්තටම හිතලා නැහැ වැඩි. දැනට හිතන්නේ PhD එක. ඉතින් ඒක ඉවර කරලා ඊළඟ ස්ටෙප් එක step by step එකකින් බලනවා. මම එහෙනම් බොහොම ස්තුති වෙලාවට. මන්න සෑහෙන දෙයක් ඉගෙන ගත්තා මේ ටෝක් එකෙන්. ඒ කියන්නේ PhD එකටත් එතකම් ෆියුචර් ප්ලෑන්ස් වලටත් මම සුබ පතනවා මුදිත්. එහෙනම් thank you. ජයන් ජයම වේවා. ආයිබුවන්. හරි. ආයිබුවන්.